එහෙනම් අපි අද කතා කරමු මහනයරුගේ චිට්්‍ර කලාව ගැන. මේ චිට්ට කලාේ කොපි නෑ කොහෙවත් ඔොයා ගන්න කොහයාගත්ත ලක්ෂණ එහෙම පිනම් කරන්න නෑ. මේක මහනුවරුගේටම ආවේනික චිට්්‍ර කලාව. ඇයිද මේ කොපිනෑ කියකිවවේ නුවර චිත්‍රවල්ට ආවේනික ලක්ෂණකිහිපයක් තියෙනවා. අන්නේ ආවේනික ලක්‍ෂණ වෙන කොහෙවත් නෑ. ඒ හින්ද තමයි කියන්නේ මේවා කොපි නෙමෙයි මේවා ඔරිජිනල්ම චිත්‍ර කලාවක් කියලා කියන්නේ. අපඒව එකෙන් එක බලු මනෝද කියල මේ ලක්ෂණ එක තමයි මේකටගත්ත මිනිස් රූප එක කිසිලා හැඩයක් නෑනිකම් ඔහේ ඉන්නවාගේ තියනෙ ඔහුට ලස්සන වචනඇත්තිේ නවා පාර්වදර්ශීය රූපගිලේගෙන මේක නෙ මනිස් රූප පාර්වදර්ශී රූපග අනි පෙදහනම දේ තමයි මේක තිබා අකණ්ඩ කතනක මේ කියලා පොඩි සිස්ටම් එක කණ්ඩ කතනමක මේ කියන්නේ මොකක් හරි කතාවක් පටන් අරගෙන ඒක ඉවර වෙන ගම්ම අඳනවයි. ඒක හරි තීරුවක් වගේ තමයි මේ අඳින්න පටන් ගත්තේ. තීරු තුළ තමයි මේ කතාව සම්පූර්යම ඇන්දේ. ඇයිදන්නවදේමගත්තේ ඒ කාලෙන මිනිස්සුන්ට පන්සලටවිල්ලා පන්සලේ බුදුම දුරන් ඇතුල්ට ගල්ලා ආයි එල්ලියට යනකොට බුද්ධාවලබන පීතිය ඇති වෙන්න ඇන්ඳ කියල තමයි පොත්වොල සඳහන් වෙන්නේ. අනි කාරණය තමයි මේ චිත්‍ර බොහෝමයම ඇන්දේ. පෙස්කෝස් සිකෝගෙන සිිල්පකමේ යටති. අපි ඉළඟට බලමු මෙවා පාඨ කරේ කොහොමද කියලා. මෙවා පාටගෙලේ පැතිලිවර්ණකමයට. ඒ පැතිලිවර්ණකමේයට පාට කන්නකොට ගත්තා රත්තුූ කොල්ල, කලු, සුදු වගේ පාට ඒව ගත්තේ ස්වභාවධර්මය හම් බේන පාටවල්ලුවින් තමයි මේ පාට කරන්න පටන් ගත්ති. වර්ණ ාවිත පෙදහනව ලක්ෂණය තමයි මේකේ පසුබිබට ගත්තේ ගුරුපාට එකන රතුපාටයි කළුපාඩ මිස්ස ගුරුපාට තමයි ගත්තේ. එහෙම ඇඳල පාඩ කරන්න චිත්‍ර වටේල චූටි අවට් ලයින්න අගිය කළුපාඩෙන් චූඩි බාහිර රේකාවක් නිර්මාණය කරා එකකාලෙ ශිල්පී. ජින් මනචිත්‍ර සෝ. එහෙම වැඩිපුරුම ඇන්දේ ජාතකතා චිත්‍ර තමයි. පෙදහන වසයෙන් අපිට පන්සල් හිපයක් කන්ඳරගන්න පුුවන් මහනුවුරුගේ චිට්‍රතින. මුලින්ම කතරන්න පුළන් මැදවල ටැම්ප පිට විහාහර. අපි කින්දවසි කතාකරා මත්ත ගෑඇති. ඒකෙ තියන විස්සන්තර ජාතය කියලා කතාවක්. ඒක මේ මහනුරුගේ චිට්ටවුල විශේෂූ චිත්‍රය. දෙවැනි අයට තින දෙගල් දොරුව රජම විහාරය. ඒ දෙගල් දර රජමහා විහාරිතින වි්‍යසන්තර ජාතිකී අර කලින් එක වගේම නිර්මාණයකල්. එවුණාට ඒගේ තියෙනවා ඇලියතුන් දන්දීම කියලක් ම සිද්ධියක් අන්න එක තමයි පෙදහන මේ වෙස්සන්තර ජාතිකේ ඊට පස්සේ තවචිට්‍ර තියනම් මාරපරාජය කියලා මහනියුරුගේ චිත්‍ර වැඩිම ප්‍රමාණයක් නිර්මාණය කලා තියන පන්සරක් විදිහයට කතා කරන්න පුළුවන් අපිට දඹුළු ලෙන් ්‍යහාරය දඹුළු ලෙන්ව්‍යහාරයේ ගූහා පහත් තියෙනවා ඒ ගුහා පහේ චිත්‍ර විවිධ විවිධාකාරය නිර්මාණය කරලා තියෙනෝ ඔය ලෙන් පා මෙහෙම නම් කරන්න පුළුවන් දේවරාජ ලන මහාරාජ ලන අලුත්විහාරයේ පශ්චිමා විහාරයේ. දෙවන අලුත් විහාරයේ කියලා විය අපි ලෙන් පහ හඳුරගන්න පුළුවන්. මේකෙ ලෙන්වල චිත්‍ර ඇඳල තින ටොපික් මාතතුකාත් තුනත් තියනෙන. ඒ මාතතුකාත්තුන්ට අදාළ අනු චිත්‍ර විශාල සංකයාවක් ඇඳල තියෙනවා. එ බෝධි සත්‍ය සිද්ධි. ඒකට උදහාරණයක් විදියට ගන්න පුළුවන් සවිසි විවරණයයි ජාතකතා කියන චිත්‍ර. ළඟ ටොපිට්ටක තමයි බුද්ධ ජර්තය සිද්ධි ඒකට උදාහරණයක් විදිට ගන්න පුළුවන් මාරපරාජය රංකාසි අතුරා ජේතවන රාගභ දන්දීම වැනි සිද්ධි අදාළ චිත්‍ර අපිට ගන්න පුළුවන් ඒ ටොපිට්ක යටතේ හිළඟ ටොපිට්ටක තමයි මාත්තුකාව තමයි ඓතිහාසික සිද්ධි ඒක ඇඳල දින ලංකාවාශිත කතා පුවත් උදාහරණයක් විදිර මේක ඇඳල තියෙනවා මහින්දා ගමනේ එලාර දුගම රජුරුවන් යුද්ධ ඊට පස්සේ විජයයාගමනය එකැන විජේ රජු ලංකාවට ආපු විදිය මේ දඹුළුලෙන් විහාරේ ඇඳලතියෙනවා මහනුවරයුගේ චිත්‍ර විදියට. ඔන්න ෝම අපිට හඳුනාගන්න පුළුවන් ලෝගෙ කොහෙවත් නැති චිත්‍ර කලාවක් විදියට මහනුවරයුගේදී ආරාම්භවිච්ච මහනුවර චිත්‍ර කලාව. එහෙනල්ලමයිනි අදට පන්තීවරයි ඔක්කොටම සුභ දවසක් කියලා කියනවා. I don't know what that says.